සරණයි අද පොසොන් පුර 15ක් පෝ දින නිමිති කරගෙන මල්වශී කල්යාණ රාම විහාරස්ථානයේ පින්කම් මාලාවක්ම ආරම්භ කරපු අවස්ථාවේ තුලදී මේ අවස්ථාවේ සුවිශේෂී කටයුත්තකට ආරම්භය සනිටුහන් කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අද පොසොන් පුර 15ක් පොය දවසේ කිව්වහම අපිට මූලික වශයෙන් ධර්මානුශාසනා පවත්වන අවස්ථාවේදී විවිධ අවස්ථාවලදී අපිට මේ වැදගත්කම් පිළිබඳව කරුණු කාරණා රාශියක් ශ්‍රවණය කරන්නට ඉදපස්ත අවකාශ ලැබුණා. Dan මේ අවස්ථාවේදී අප බලාපොරොත්තු වන්නේ බුදුරජාන් වහන්සේ ඊටම අගය කළ ධර්ම ශ්‍රවණය කිරීම සේම ධර්ම සාකච්ඡා පැවැත්වීම කියන උතුම් කාර්යයක් ආරම්භ කරන්නටයි මේ අවස්ථාවේදී අපත් එසේම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න මේ විද්වත් මණ්ඩලයත් සූදානම් වන්නේ Esat purusa ape e madhya jalaya wadarwan itama honda samaja karyaka niyalla sitina akare pilibandawa api itama hondin pahadili wenawa vartamana avashyathawak api me tulin itama hondin dakinawa oba itama honda vartamana vartamane honda pravishthayak aragena thibuna taruna dudarwan pirisak hatiyata samaje අගය කරන පිරිසක් බවට පරිවර්තනය වෙමින් මහා මෙහෙවරක කුඩා අවදී ඉඳලා මේ දෙන්නට ඔබ ශක්තියක් අරගෙන තිබෙනවා ඒක අපි බොහොම අගය කරනවා ඉතින් ඒ කාරණාවත් මේ වෙලාවේ මතක් කරමින් අපි මූලික වශයෙන් අද ධර්ම සාකච්ඡාමේ කාර්ය සඳහා මාතුකාවතෙන් තබා ගන්නට යෙදුනේ වර්තමානයේ අප සමාජීය පින්නතුන් මුහුණ දෙන ගැටලු ප්‍රායෝගික ගැටලු බුදුදහමෙන් ඒ ගැටලු සඳහා ලැබෙන දායකත්වය මොන වගේද කියන කාරණාව සහ ඒ ගැටලු निराකරණය කර ගැනීම සඳහා මොන වගේ දේශනාවලියක් ලෞතර බුදුරජාන් වහන්සේ දේශනා කොට තිබෙනවද කියන කාරණා පිළිබඳවයි අප මූලික වශයෙන්ම මේ ධර්ම සාකච්ඡාවේ මාතෘකාව වශයෙන් තබාගෙන තිබෙන්නේ
මම මේ මූලික අවස්ථාව සනිටුහන් කරන්නට ආරාධනය කරනවා මේ විද්වත් සභාවට සපැමිණීම සිටින ඒ තායිලන්ත මහා විශ්වවිද්‍යාලයේ මහා පඤ්ඤා විශ්වවිද්‍යාලයේ හිට වංශාධිපති මල්ලසේ ඥානෝභාස මහා පිරිවෙනේ ආචාර්ය සුමිද්ද සිල්වා මහත්මයාට මම මෙල ආරාධනය කරනවා ඔබතුමා මේ කාරණාව මුල් කරගෙන මූලික වශයෙන්ම අපේ මේ පින්නතුණු දෙසාත් ඒ වගේ මේ රටට පමණක් නෙවෙයි විදේශික හැම දෙනාටම අප මේ තුලින් කෙබඳු ක්‍රියාවලියක් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවාද අපි ඉදිරි කටයුතු පිළිබඳව ඔබතුමාට ආරාධනය කරනවා සුළු ඉදිරිපත් කිරීම සිදු කරන ලෙස වැඩෙන් දන්නවා ඔබගේ වැඩේ
Ayah, tadi minumnya kayak telur, ada
Sah sambandh nirmana viti bena sankalpaya pilibandhava ape buddhadhama tula karunu karana rasiyak lowathura buddharajan wahanse desana kala tibenawa vivida sutra desana waladi vivida avastha waladi me
දෙපාර්ශයෙන්ම කෙසේ යුතුයකම් අන්‍යෝන්‍ය වශයෙන් ඉෂ්ට සිද්ධ කරන්න ඕනිද කියන කාරණා පිළිබඳව දේශනා කළා තියෙන වගේම ඇත්තටම වර්තමාන වෙනකොට ඕනිතරම් අපේ බෞද්ධ පින්නතුන් නිතර ශ්‍රවණය කරනවා ස්වාමි දියණියගේ යුතුයකම් මෙන්න මේවා ස්වාමි පුරුෂයාගේ යුතුයකම් මෙන්න මේවා කියලා දන් විවිධ අවස්ථාවලදී විවිධ ධර්ම දේශනාවලදී විවිධ සාකච්ඡාවලදී විවිධ අවස්ථාවලදී අපි ශ්‍රවණය කරනවා ඇත්තටම ඒ බැඳියාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි දේශනාවන් සිංහල්වා සූත්‍රයෙන් දේශනා කරලා තිබෙනවා ස්වාමි පුරුෂයා විසින් ස්වාමි දියණියට කෙසේ වගකීම් ඉටු කළ යුතුද සහ ස්වාමි දියණිය විසින් ස්වාමි පුරුෂයාට වගකීම් ඉටු කළ යුතුද නැත්නම් සැලකිලිමත් සම්මානය සිද්ධ කළ යුතුද කියන කාරණාව ඉතාම පැහැදිලිව සිංහල්වා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබෙනවා මං හිතනවා ඒ ටික මැති විවාහ ජීවිතයක් සාර්ථක කරගන්නට දෙපළගේ අන්‍යෝන්‍ය අවබෝධය ගොඩනගාගෙන ධර්මයට අනුගත වෙමින් ධර්මය තමන්ගේ ජීවිතයට ලං කරගනිමින් ඒ විදිහට කටයුතු කළොත් අනිවාර්යයෙන්ම මේ සාර්ථකත්වය කරා ගමන් කරන්න පුළුවන්කම තිබෙනවා අද ගොඩක් දෙනෙක්ගේ අමුසැමි දෙපාර්ශ්වයේම ගෘහස්ත ජීවිතයේ පුදුමාකාර ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන මම සඳහන් කරන්න ඕන එක මේ අය ධර්මයෙන් ඈත් වීම ගැටලු ප්‍රශ්න කියන දේවල් ජීවිතයේ අභියෝග වශයෙන් ඕන කෙනෙකුට මුහුණ දෙන්න සිදු වෙනවා ඒ සියලු ගැටලු අභියෝග ප්‍රශ්න අවස්ථාවවලදී අපි හැමදෙනාම කල්පනා කරන්න ඕනේ ඒක ධර්මයෙන් දකින්න Tamanta අදාළ වෙච්ච ගැටලුව ධර්මයේ කොහොමද සඳහන් වෙන්නේ බුදුරජාන් වහන්සේ කෙසේ දේ පිළිබඳව අර්ථ දේශනාවන් සිදු කරලා තිබෙනවා ඒ වගේ තමයි සෑම ගැටලුවකටම බුදුරජාන් වහන්සේ ප්‍රශ්නයක් සෑම ප්‍රශ්නයකටම ගැටලුවකටම ධර්මයේ දේශනා කළා තිබෙනවා අපේ පින්නතුන් හැමදෙනාම කල්පනා කරන ඕනේ මොන අවස්ථාව මොන අංශේ මොන ආකාරයෙන් ගැටලුවක් නිර්මාණය වුවත් ඒ ධර්මයෙන් අපි ඒකට විසඳගන්නේ දකින්ද මනසින් දකින්ට අපි ඒක පුරුදු වෙන්න ඕනේ ඒක තමයි බෞද්ධයාගේ සුවිශේෂී ලක්ෂණය වෙන්න ඕනේ දැන් අපි හිතමු ස්වාමි පුරුෂයා තමන්ගේ බිරිඳට දරු සම්මාන සැලකිලි දක්වන්න ඕනේ. ඇයගේ සිතැඟියාවන් මැනවින් තේරුම් ගන්න ඕනේ. බොහොම ආදරයෙන් ඇයට සලකන්නට ඕනේ. කාන්තාව අපි දන්නවා ඇඳුම් ආයිත්තන් ආදියට බොහොම කැමැති. බුදුහාමුදුරුවෝ ඒක දේශනා කරලා තිබෙනවා. ඒවා ලබා දෙන්න අවශ්‍ය පුළුවන් අවස්ථාවලදී. සහ ස්වාමි පුරුෂයා පරම්පරාවන් කරා නොයා තමන්ගේ බිරිඳ කැනම ඒ ආකල්පයන් ඇති කර ගනිමින් ඇයට කෙරෙහි බොහොම අවමාන නොකරමින් බොහොම ගෞරවයෙන් බිරිඳට සලකන්න ඕනේ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා. ඔන්න ඒ කරුණ ටික ස්වාම පුරුෂයෙකුට පුළුවන් නම් තමන්ගේ බිරිඳට ගරු කරන්න ඇයට හොඳට ආදරය කරන්න ඒ වගේම ඇයට අවශ්‍ය දේවල් ඇයගේ සිතැඟියාව හඳුනාගෙන ඔබ කරුණාවෙන් ඒ වෙනුවෙන් කටයුතු කරන්න හඳුන් ආයත්ත ලැබලා දෙන්න ප්‍රියශීලී වචනයෙන් කතා කරන්න එන්නේ ගුණාංගයන් ඉස්මතු කරගන්න පුළුවන් නම් පුරුෂයාට මම හිතනවා ඒ ගෘහස්ත ජීවිතේ බොහොම සාර්ථකයි ඒ වගේම තමයි අනිත් පැති බිරිඳටත් ඉටුව කරන්න යුතුකම් තියෙන ස්වාමි පුරුෂයා විශේෂයෙන්ම ස්වාමි පුරුෂයා ගුහම පවුල නඩත්තු කරගෙන යන විශාල චරිතයක් හොරෙක් රැකියාවට යනවා බුදුහාමුදුරුවෝ දේශනාවකට වදාලා රැකියාවෙන් ගන්න වේතනය ආරක්ෂා කරගන්න බිරිඳ වග බලා ගන්නට ඕනේ. ඒ වගේම ඒ වේතනය අද ගොඩක් අපි දැකලා තියෙනවා බිරිඳවරු හරි වියදම්කාර තත්ත්වයන් වැඩි. ඒ වියදම් වැඩි වුණහම මොකද වෙන්නේ? විවිධාකාර ගැටුම් ඇති වෙනවා සහ අනවශ්‍ය දේවල් වෙත ණය වෙමින් අද වර්තමාන අපිට පේනවා විවිධාකාර තැන් ආයතන ණය වෙනවා. ණය වෙලා සාටෝපදීයට සමාජයට පේන සමහර කාන්තාව බිරිඳවරු විශාල වියදම් සිද්ධ කරන නමුත් බුදුහාමුදුර කියලා තියෙනවා ඒ ස්වාම පුරුෂයා උපේන ධනය ආරක්ෂා කරගන්න කියලා. ඒ කලමනාකරණය බිරිඳ ඇති කරගන්න ඕනේ. පවුල කර්මනාකරණය කරගත්තේ නැත්නම් එතන ලොකු ගැටුමක් නිර්මාණය වෙනවා. ණය වෙලා ඊට පස්සේ ණය ඒවා ගන්න බැරි වෙනවා. බුදුහාමුදුරගේ පැහැදිලිම දේශනා කළා තිබෙනවා. ඒ වගේම ස්වාම පුරුෂයාට ඒ ගරු කිරීම
එවගේ මොහුගේ සිතැඟියාව මනමින් අවබෝධ කර ගැනීම දැන් අපි ප්‍රායෝගික වශයෙන් කතා කරනකොට දැන් අපි හිතමු යක්ෂ ආරක්ෂාවකට ගිහිල්ලා ඇවිල්ලා ගෙදරට එනවා කියලා එනකොට ප්‍රියශීලී වචනයෙන් කතා කරලා ඔහු පිළිගන්න ඕනේ නමුත් අද වර්තමානයේ ඊට වඩා හාත්පසින් වෙනස් වෙලා තියෙන බිරිඳ මම හිතන්නේ අපි අපේ වචනයෙන් කිව්වොත් එහෙම සමහරට ඔහුගේ ඔහුට තව කේන්ති ඉස්මතු වෙන විදිහට පොත් නොයෙකුත් ආකාරයේ නුසුදුසු වචන ආදීන් කතා කරනවා. ඉතින් ඔයා ගොඩාක් අද පෞල් සංස්ථාවල අපි දකින ඒ තුලින් විශාල ගැටුමක් බවට නිර්මාණය වෙලා තියෙනවා අද පෞල් සංස්ථාව. ඒ නිසා ස්වාමි භාර්යා කියන මේ දෙපාර්ශ්වයම කල්පනා කරන්න ඔබ සිඟාලෝවා සූත්‍රයේ දේශනා කරපු ඒ වගේම බුදුරජාන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයට අනුගත වෙමින් තම පෞල් සංස්ථාව ආරක්ෂා කරගැනීම තුළින් ඔබගේ දරුවනුත් යහමකට යනවා. අද මේ සමාජයේ ගොඩක් දුවා දරුවන් සමාජයෙන් එහා පැත්තට ගිහිල්ලා නුසුදුසු තේරීම් අරගෙන තිබෙන්නේ ඒ දෙමව්පියන්ගේ අසමගි තත්ත්වයන් නිසා. ඒ නිසා අපේ සුමිත් මහතාම කැමැති අපේ මහත්මයා ඉතින් මේ වගේ කරුණු නිසා තමයි ගොඩක් අද බුදුහාමුදුරු දේශනා කරලා තියෙන මේ කරුණු අපිට ගත්තොත් මේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්කම තිබෙනවා. අපේ ආදරෝ සම්බුදුහාමුදුරු මොන ක්‍රමයකට අපි අනුසරි සමාජතාව සාර්ථක කිරීමට අවශ්‍ය සාධක කාරණා කිහිපයක් පැහැදිලිව අපිට සඳහන් කළා. මම කැමැති දැනගන්න අපේ හරදස්වත් අපේ බුදුරණ ප්‍රමාණය සාමාන්‍යයෙන් අපි ගිය අය අපි අනුසමියන් ලෙස ජීවත් වෙන මිනිස්සු තොට අපිට වැඩි බොහෝ මුහුකරා කිය අත්දැකීම් සහ ඥාන සම්භාරයක් දෙන ආචාර්යවරේ ඒ වගේ මනෝවිද්‍යාවට බොහොමත් සම්බන්ධ නිසා මම අහන්න කැමතියි. සාමාන්‍යයෙන් කාන්තාවක් සහ පිරිමි ගත්ත මනෝභාවයන්ගේ සම්පූර්ණ වෙනස් වෙනස් පුද්ගලයෝ දෙන්නේ තමයි දැන් එක මාර්ගක යන හරය. ඒක නිසා ඒ වගේ අවස්ථාවලදී නැත්නම් වෙනස් සිතුවිලි ඇති මේ පුද්ගලයෝ දෙන්න කොහොමද ගැටුම් ඇති කර නොගෙන සාමකාමී විවාහ ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වටපිටාව සකසා ගන්න කෙසේ දැයි ඔබතුමා මනෝවිද්‍යාත්මක පැහැදිලිමක් කරන අපි කරනවා. Thank you.
Maka hamil itu mah
Ini siapa? Bau tidak?
Tamangi, bikin suami,
ayah kini wacana diwara kalau ayah tahu deh api diwara kalau bangkila. Jadi insa era baru ter aduh ini mak yang samaan itu deh samahara udah biar punya api deh terkini lagi. Mungkin suami yang ayah kini baru tak kenal, tapi suami yang kini suami manusia kini hatte baru ter ayah kini wacana itu deh. Bimbingan kelimpi, aduh apa kerap kita, ayah janji tahu. Ani kalau dia bimbingan kuli, awalnya kita bawa nahu, ada parimasa itu kemeh, bawa agenya, aniun atas, atas bida guna, ini lagi dia kuli, awalnya kita sama dia, aduh bimbingan tapi kita kini, urban, maksud daru bimbingan kerana kita. Insa, Ewa ke Dewa, paham tak dengan kami bahawa sebuah jenis benua ini ada yang sih kebaca. Ewa ke Dewa dalam itu, pahuli samarakarta darut tidak hamil tidak tiada tu. Insa, bila sah pahuli suaminya sah darut, atas ini nasional logi, api namanya apa? Bahagian ini. Waktu orang kata zaman apa sih? Wira orang kata zaman itu tapi, ini waktu orang wira orang punya dua hari. Ida orang tu, boleh ni kerja zaman, tapi waktu orang boleh ni kerja dua hari. Wenang bahagian ni kerja zaman, ini bahagian ni nama kita waktu orang bahagian ni kerja bahagian ni kerja tapi dua hari. Ini lagi, ada manusia ini sabtu ya, usah semasa sabtu ni sah tapi manusia ni lagi hangun mana bila kami. तो ये वाली ये सब मनसक्ति है ना सात्त्व किधर है ना स्वामियासा विनिदेशा दर दूधर तो आ ये वाली विनाश से इधर आवश्यक है ना वाह ये विनाश वाले पार पास के क्रमिये पे अगर राम होती है ना ये राम होते हानिया नोड़ा पर इतना आपी विनाश से इधर उस तरह करण डोल ये विना ये बने तो विनाश लो ते अरे कि निकाल के निकालूं ते हान दायर बातें ते बातें भी करती हैं तो ऐसा वो भावना सामग्री सामदानी एकता ली भी होगी अभी दान ना बुद्ध दामी उदान प्यार मासिक आवश्यक है उदान अभी दान ना दामी सीले पियावाले ने आप जागिया वाली लापी सत्र सामने बातु दिलवात चलती है तो मैं ये मैं इगले में इतना बाउंड दारू थाउड़ आप थोड़े मैंने मैं एक ये ना बातें हैं मैं एक ये ना देवा अनुभव नहीं की थी मतलब भी अभी एक ही निकाल के अधास समान मैंने लिखे थे दारू तेरे हमारे तो मैंने लिखे थे समस्ये जीवा तीव्र थे ऐतिहावा ऐतिहासिक तीव्र तंत्र Ida pertama mau, kalau ni depan anugerah ini kini mak apa power dollar, apa daripada tulen tu dia. Samaan kelab, api dia nama dari katukuran dollar ni. Namun ida, binasun atau mereka api daru samaan kelab binasun pulua. Jadi A samaan yang binasun binasun pulua. Samaan si yang orang ini binasun pulua. Jadi kesini kita, ada jeder ini pertama tu depan. Amma sah kata usaha kerana boleh sama ber anu anu ini jarum dia lapar dia menolak kerana thamangi bagai ini mukad dengan kerum kerana lo adri karuna daya ini thamangi power arca kerana sa anu anu surat kerana arca kerana usaha kerana boleh ini dia kerja kerana mandani power itu sama dia sah anu anu jarum dia kerana waki ini kisah saya kata tu lepas Tapi karena yang berbeza kita dalam hongga, termasuk kalau dalam penerapan aspek dua, cuma bunga sama barat, alhamdulillah sama barat ada sebagian yang bunga tapi tidak terlalu banyak. Salah dalam mengikuti sudah menjadi mansulu perhatiannya nama bagi ras tiga. Kita juga semua perusahaan jadi tak mulai kalau nak kerana dia dulu
sarire mechchara wenas nam api hangim wala kochchara wenas thiyenne oy karane hodara idana nam bo gadu thira karana ganna puluwa etta wenne meka sarire api denna mechchara wenas nam deyarane hangim wala kochchara wenas thiyenne esa gedara swayan bhutsaya aagnyadayake inne man kiyana widiyata corona ekak nidiyaya Nona kiri kiri mau, mahatte nona kiri ini dia, kalau dengna, dia mana dasar nona dia mana kiat mana, dia mana kira, biwala apa, palingnya apa itu, nona ini mana mahatte yang dia bala, dia ini apa itu yang kami katakan, mahatte si dia mana nona kira dia bala, dia kami katakan. Dewasa yang itu orang kuat dari luar, kata orang orang yang enak.
Ini waktu kita harus
Nara kesak dutu sanin dannan kiyala kawuru danna kathawa e mokada nara kesak taman hisa thula ismathu wenakota etoda danna me jeevithaye sadaya bhagayakata maddi medhi vayasata dan pat vela ekeneka avabodha karaganna ona nisa tama rajyuru kiyala thiyenne yanuma එය කන්නවැන්නා මම දැනුවට පස්සේ රජතුමා වනගත වෙයි වන භාවනා යෝගීව කටයුතු කළ බව අපේ ඉතිහාසය තුළ සඳහන් වෙනවා. අපි සඳහන් කරන බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාලා චරාපි දුක්ඛෝ කියලා සඳහන් කරනවා චතුරාර්ය සත්‍යයේදී දුක්ඛ සත්‍යයේදී දිවා යාම තමයි ක්‍රමයෙන් අපේ ශරීරය තුළ සිදුවන්නේ. අපි උත්පත්ති ලැබෙනවා කුඩා අවදී ගත කරනවා තරුණ වෙනවා මැදි වයසට පත් වෙනවා ඊට පස්සේ ක්‍රමයෙන් මහලු වේට පත් වෙලා මේ ලෝකය අතහැරලා යනවා මෙන්න මේ ජීවිත යථාර්ථය අපි ධර්මානුකූලව අවබෝධ කරගත්තොත් මේ ජීවිත රටාව ජීවිත ස්වභාවය අපි අවබෝධ කරගත්තොත් අපිට පුළුවන්කම ලැබෙනවා අපේ මනස සංසුන් කරගන්න මනස හොඳින් පවත්වාගෙන යන්නට මේ මහලු වීම කියන දේ අපිට පමණක් නොවේය ඉපදුණු අපි සෑම දිනාටම බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාළේ උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති කිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා ඇතිවීම පැවතීම සහ විනාශය කියන මේ සෑම දේ තුළම උන්වහන්සේ වදාලා හැම දේ තුළම සංකත කියන හේතු ප්‍රත්‍ය ධර්මයන්ගේ නිර්මාණය වෙලා තියෙන සියලුම දේ තුළ ජීව ජීවි හැම දේ තුළම ඇතිවීම පැවතීම විනාශය කියන මෙන්න මේ දේ මනින් කෙනෙක් අවබෝධ කරගත්තොත් ඒ පිළිබඳව හොඳ මනසින් දැක්කොත් ඒ තනත්තාට හෝ තනත්තියට පුළුවන්කම ලැබෙනවා මහලු ස්වභාවයට ක්‍රමෙන් පත් වෙනවා ඒ පත් වෙන ස්වභාවයේදී ජීවිත අවබෝධය මනෙම ඇති කරගෙන ඒ අවස්ථාවට පොරොත්තු දෙන්න හොඳ මානසික ශක්තියක් ගොඩනගා ගත්තාම හොඳ ශක්තිමත් මනසක් නිර්මාණය කරගත්තාම ඒ අභියෝගයට අපිට මුහුණ දෙන්න සිදු වෙනවා මේ පිළිබඳව මං හිතනවා ගොඩක් දුක් වෙනව ඇත්තේ දුක දැනෙනව ඇත්තේ ධර්මය ළඟට ගත නැති අය. ධර්මයත් එක්ක ජීවත් වෙන කෙනෙකුට ජීවිතයේ අවබෝධය ඇති වෙනවා. ජීවිතයේ යථාර්ථය යථා ස්වභාවය අවබෝධ වෙනවා. ඒ ස්වභාවය අවබෝධ වීම තුළින් ඒ පුද්ගලයා තේරුම් ගන්නවා මේ ජීවිතයේ ක්‍රමයෙන් මේ තත්ත්වයට පත් වෙනවා කිසිම කෙනෙකුට කිසිම ජගතෙකුට මේක නවත්තන්න පුළුවන් කමක් නැහැ. අපි කොයි අපි මට විතරක් නෙවෙයි සෑම සෝදනාට මේ தത്വෙට මුණපාන සිදු වෙනායි කියලා නිතර කල්පනා කරන පුද්ගලයාට ධර්මයෙන් සිතන පුද්ගලයාට පුළුවන් ඒ ඇතිවන වේදනාවේ සමනය කරගන්න බුදුරජාණන් වහන්සේ දුකක් හැටියට තමයි දේශනා කරේ චරාපි දුක්ඛෝ කියලා. ඉතින් ඒ වයසට ක්‍රමෙන් මැදි වියෙන් ආරම්භ වෙන මේ தത്വෙට පත් වෙනකොට පුළුවන් තරම් ධර්මයේ ශ්‍රවණය කරමින් භාවනානුයෝගීව කටයුතු කරමින් සංසුන් මනසක් ඇති කරගනිමින් නිතර ධර්මය කියවමින් ඒ විදිහට හොඳ මනසක් හොඳ ශක්තිමත් මනසක් ගොඩනගාගත්තොත් ඇත්තටම පුළුවන්කම ලැබෙනවා ඒ ජරා තත්ත්වයෙන් තමයි දිරීමට පත් වෙනකොට හොඳ මනසක් ඇති කරගෙන මැදුම් පිළිවෙත අර තම මධ්‍යම සිතුවිලි සමුදායක් ඇති කරගෙන ඔබට පුළුවන්කම ලැබෙනවා මේ පින්වත් පිරිසට පුළුවන්කම ලැබෙනවා ඒ තමන්ගේ අභියෝගයට ඉතාම හොඳින් මුහුණ දෙන්න. ඉතින් මේක ස්වභාවය අපිට ඕනේ කෙනෙකුට තේරෙනවා.
මේ ලෝකේ ගත්තත් එහෙමයි පෘථිවිය ගත්තත් එහෙමයි හැම දෙයක් ගත්තත් එහෙමයි විනාශ වෙනවා හැම දෙ හැම දිනාටම මේ තත්ත්වෙට මුහුණ පාන සිදු වෙනවා තමන් කල්පනා කරන්න ඕන තමන්ගේ ඇසට පෙනෙන අනිත් පුද්ගලයන් දිහා බලමින් ලෝකෙ දිහා බලමින් ඒවා තමන්ගේ ජීවිතයට අදාළ කරගත්තාම අනුන් දෙස බලමින් තමන්ගේ ජීවිතේ ඒවා අදාළ කරගැනීම තුළින් පුළුවන්කම ලැබෙනවා ඒ හොඳ මානසිකත්වයක් වුණාගෙන මේ මහලු වියට කියන තත්ත්වයට මොන දෙන්නේ මේක ඇත්තටම කනගාට වෙන්න ඕන දෙයක් නෙවෙයි අපේ මේ උපාසක උපාසිකා පින්නතුන් බොහොම මේසෙන් සමාදන් වෙලා ඒ වගේම මේ වගේ දාන සීල භාවනා කියන මේ පින්කම් වල සම්බන්ධ වෙලා හොඳ තෘප්තිමත් මනසක් හොඳ සංසුන් මනසක් ඇති කර ගන්නවා ඒක තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ ඉතින් ඒක ඒ තුළින් ඔබට කිසි වේදනාවක් ඇති කර ගන්න අවශ්‍ය වන්නේ නැහැ එන හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මැදුන් මධ්‍යස්තව හිතන්න පුරුදු වෙන්න ඕන මධ්‍යස්තව අවබෝධ කරගත්තොත් මධ්‍යස්තව කල්පනා කරොත් කොයි පැත්තකටවත් බර වෙන්නේ නැතුව ඔබට පුළුවන්කම ලැබෙනවා හිත හොඳට හදා ගන්න සංසු කර ගන්න මේ මහලු තත්ත්වයටපත් වෙනකොට විඳ අසනීප රෝගී තත්ත්වයන් ඇති වෙනවා ඉතින් ඒවා පොදු දේවල් මට විතරක් උරුමෙච්ච දෙයක් නෙවෙයි මේක අපි හැමෝටම උරුමෙච්ච ධර්මතාවය පොදු ධර්මතාවයක් නිසා මේ ධර්මතාවයට අපි හැමෝම මුණ දෙන්න ඕනේ අන්න ඒ විදිහට මේක තමන්ගේ මනසින් තමන්ම එය තමන්ගේ මනසින් සාකච්ඡා කරමින් අවබෝධ කරගනිමින් මේ තමයි මොන දේලා බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාව දේශනා කරා නම් අනේ ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වෙලා ඔබ කටයුතු කරනවා මම හිතනවා මේ තමන්ගේ ජීවිතයේ මේ ස්වභාවය හොඳින් තේරුම් අරගෙන මේ මහල් කියන එක විශේෂ කරුණක් හැටියට බුදුරජාණන් වහන්සේ එහෙම අපිට ජරා දුක් කියලා සඳහන් කළත් උන්වහන්සේ මේ දුක කියලා දේශනා කරත් අපි ඒ දුක හැටිය දේශනා කරපු දේ මධ්‍යස්තව අපි විඳ තරා ගන්නවා නම් අපිට පුළුවන්කම ලැබෙනවා හොඳ මනසක් තබාගෙන අවසන් හුස්ම හොඳ දක්වාම හොඳින් ධර්මයෙන් අනුගතයෙන් කටයුතු කරලා හොඳ ජීවිතයකට ප්‍රවිෂ්ඨ වෙන්නට දුකක් කනගාටවක් නැතුව තමන්ගේ ජීවිතයට අභියෝග මුහුණ දෙන්නට පුළුවන්කම ලැබෙනවා කියලා අපිට ප්‍රකාශ කරන්න පුළුවන් ප්‍රමහත්තයෝ. ඔව්. Thank you.
Kita tahu
Api wayahe setiawa, api agam kota, terbitere,
කරපු දේවල් සිහිපත් කරනකොට අපි හොඳ කරපු හොඳ දේවල් සිහිපත් කරනකොට අපේ හිතට සතුටක් දැනෙනවා. අපි මේවා දේවල් කරා කියලා. උදාහරණයක් අපිට හිතන්න පුළුවන් ගුරු භවතේක තමයි රෝහලේ පොත තත්ත්වයක දැක්කත් සතුටක් දැනෙනවා. Kisimu lagi menyusul yang ini,
Tahu apa dia?
Mati kali ini kan biak kak lagi. Nih, nanti kan bisa kan nih,
mama hadapu itu punya cewek juga dari sana meluk yang satu tu ya. Kau ingat apa? Isu rumuni obat demo, isu rumuni obat demo, bembar dia kau tanya dia. Kalau obat lagi bembar dia, dia kau tanya lah aku lah. Hina hina aku tahu orang tanya kerja dia. Kalau ni apa tahu kata alam ni dah. Ini perempuan panah dia ini orang je lah, kau tanya aku. Malu, bayar dia hina hina aku tu, hina hina aku. Kau obat tu macam ni, eh. Dengan darah lagi lah, mama asidnya lagi na, marah lagi na, penuh dengan balikan lagi na, mal, lobe, bisnes pada itu tu belum yang kedua, tidak mati lagi lah, ada jenis suami lah, jenis satu dengan na, esok mama satu dengan na, jenis mahal pun na, sebab mahal pun kan kita ada na, kita mana yang galak kan na, mana beda kan na, itu betul apa demi mahal tu, sama kita, apa yang ni, kita ni dah na. Nah, kita dengan ada hasil yang lebih besar. Kebetulan manusia pada zaman ubi kehidupan yang tinggi, nih. Insaf api api bawal mana berusaha cara ini diam. Ia perasnya kubur dia, ubi dia, orang hari yang kacau bagi dia. Kita ahana star laba jadi dia. Tapi api yang ini rumah ni. Jangan disengah lagi ini, kamu melihat biasa kan? Biasanya yang boleh tahu tahu dia. Ya, kalau kau kan memang tahu lah. Kondisi yang mana ni? Kau yang
Kita
විශේෂ පුණ්‍ය අනුමෝදනාවක් සිදු කරන්නට ඕනි. අද මේ ඉතාම වැදගත් පොසොන් පුලපසලොස්සක් බොහෝ දින තුලදී අප ගම්වාසයේ උපාසක උපාසිකා පින්තුන් මෙම පුරාණ විහාරස්ථානයට සම්බන්ධ වෙලා දාන සීල භාවනා කියන මේ පින්කම වල සම්බන්ධ වෙලා පින් වැසක් ගොඩනගාගත් අවස්ථාව ධර්ම සාකච්ඡා පැවැත්වීමත් තම මංගල කාරණාවක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ අපි කල්පනා කරන අපි හිතනවා යමක් ඔබ ග්‍රහණය කරගත්තා නම් ඔබ අවබෝධ කරගත්තා නම් මේ දිවි පෙවෙත පිළිබඳව ඒක තමයි අපගේ සතුට වන්නේ සාපි හැම අවස්ථාවකදී බලාපොරොත්තු වන්නේ යහපත් සමාජයක් යහපත් පුරවැසියෙක් මේ සමාජයේ ස්ථාපිත කරන්නට සමාජය යහපත් කරන්නට දැන් වර්තමානයේ අපිට පිළිනනවා මොනතරම් දේවල් කිව්වත් මොනතරම් දේවල් අපි ප්‍රකාශ කරත් අරමයේ දේශනා කරත් හැම අවස්ථාවකම පෙළෙනවා ගොඩක් බහුතරයක් පිළිස ධර්මයෙන් ඈත් වෙන යන කාලවකවානුවක් බවට වත්මනපත් වෙලා තියෙනවා නිසා මේ අති ප්‍රවේකාරී ජීවිත කාලවක රටාවකට ඔබ අපේ හැමදෙනාම ප්‍රවිෂ්ඨ වෙලා තියෙනවා ඉතින් මේ වේගවත් ජීවිත රටාව ගෙවෙන අතරතුරදීම අපි ඊළඟ ආත්මයට යමක් කරගන්නට ඕනි මොන දේ අපි කරත් මොන ආකාර ජීවත් වුණත් අපි මේ ජීවිතය අතහැරලා යනවා කොයම් අවස්ථාවකදී කියන්නේ මරණයටපත් වෙනවා ඒ යන වෙලාවේදී අපිට පිහිටට හේතු වන්නේ අපි කරන මේ ක්‍රියාවලිය මේ දාන සීල භාවනා මේ කරනු ලබන පෙරවස් සමාදන් වීම මේ ක්‍රියාවලියෙන් තමයි අපේ ඊළඟ ආත්මය සුගිත මුක්ත කරගන්න සුගතිගාමී කරගන්න හේතු වන කාරණාවක් වන්නේ පින්
අපි අවශ්‍ය අපේ සසර ගමන පහසු කරගන්න මේ හරියට ගමනක් යනවා හා සමානයි මේ ගමන සංසාර ගමන මේ ගමනේ යනකොට අපිට මේ පුණ්‍යමය උපකරණ අපිට අවශ්‍ය වෙනවා ගමනක් යනවා වගේ අපි මේ ගමන සාර්ථක කරගන්නට යම් යම් දේවල් ගොඩනගා ගන්නවා වගේ මේ සසර නැමැති ගමනේ ගමන් කරනකොට පුණ්‍යමය උපකරණ අපිට අවශ්‍ය වෙනවා පින් නැති වුණොත් අපිට මේ ගමන හරියට ගෙවන්න බැරි පුළුවන්කම ලැබෙන්නේ නැහැ සමහර අය මනුෂ්‍යාත්මය ලැබුණ අපි දන්නවා දුක් කියන්නේ පළ විපාක විඳින්නට මනුෂ්‍යාත්මය උතුම්ය කියලා අපි සඳහන් කළත් හොඳ මනුෂ්‍යයෙකුට උත්පත්තිය ලබන්නට හොඳ පංචේන්ද්‍රයන් සහිතව උත්පත්තිය ලබන්නට හොඳ පිනක් තියෙනවා මේ සසරේ සමහර අපි දන්නවා මනුෂ්‍ය ජීවිතය ගත්තාම විවිධ ස්වභාවයෙන් උත්පත්ති ලැබෙන බුදුරජාන් වහන්සේ වදාළ එකයි හීනපනිතතා යති කියලා උස්පහ තත්ත්වයන් මිනිසුන් තුළ ඇති කරන්නේ ක්‍රියාවලිය විසින් ඒ ක්‍රියාවලිය යහපත් වීම තුළ කෙනෙකුගේ උස්පහ තත්ත්වයන් අනිවාර්යයෙන් නිර්ණය කරන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. එසා අපි කරන ක්‍රියාවලිය යහපත් වන විට අපේ ආත්මය සුවපත් වෙනවා. මනුෂ්‍ය ආත්මයක් මනුෂ්‍ය ආත්ම ලබන්න පුළුවන්. දිව්‍ය ආත්ම උදා කරගන්න පුළුවන්. අපි හොඳ මනුෂ්‍යයෙක් ඇටියට අපි භාවිත කරන වචනේ ඉඳලා සමාජයට මේ යහපතක් වෙන ආකාරයෙන් කටයුතු කිරීම තුළ ඒ සුගතිගාමි ආත්මයන් සරසාගෙන අපේ සසර ගමන කිටි කරගන්නට පුළුවන්කම ලැබුණ ක්‍රමක් ක්‍රමේ නිසා මේ කරන සියලුම දේවල් අපේ සුනිත් මහත්මයා සඳහන් කළා වගේ මේ හැම දේවල්ම අපිට අපේ යහපත පිණිස මේ හැම දෙයක්ම හේතුව අපේ මේ සත්පුරුෂ නිවහනේ මාධ්‍යාර අපේ වාදාරුවනුත් ඒ කරන කාර්යය තාම අපි අගය කරනවා විශිෂ්ට කාර්යභාරයක් වත්මන් තරුණ පරපුර වෙනුවෙන් සිදු කරනවා අනිකුත් අය වෙනුවෙන් සිදු කරනවා තව තවත් මේ තරුණ එකතු වෙ අපි හිතනවා ඉදිරි කාල පරිච්ඡේදයවත් අපේ තරුණ අය යහපත් වෙලා සමාජයේ හොඳ මාවතකට ප්‍රවිෂ්ට වෙයි කියන උතුම් බලාපොරොත්තුවක් අප සතුව පවතින ඉතින් එහෙමනම් බොහොමත්ම පුණ්‍ය ආනුමෝදනා පූර්වක ආශිර්වාදය මම මේ වෙලාවෙ ඉස්සරහ ලබනවා මම මේ කටයුතු සඳහා ආරාධනය කරන්නට දුන අපේ මනෝවිද්‍යා උපදේශක විශ්වාමනත් දුහල්පති අපේ හල්ගස්වත් මහත්මයාට එතුමානම් බොහොම කරුණාවෙන් මේ පිළිගෙන පැමිණිය අවවාදන ශාස ලබා දුන්නා ඔබතුමා විදුක් නිරෝගී භාවය චිරජීවනය මම මෙලයි ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අපේ මල්රසී ඥානෝ මහසමහා පිළිවෙනේ ආචාර්ය ඒ තායිලන්ත මහා පඤ්ඤා විශ්වවිද්‍යාල හිටපංසාධිපති මහත්මයාට කටයුතු කරපු සොවිද සිල්වා මහත්මයාට බොහොම පුණ්‍ය ආනුමෝදනා පූර්වක ස්තුති පිළිවන් පින් අනුමෝදන් කරනවා මේ වෙලාවේදී මේ සම්බන්ධින සම්බන්ධය වගේම බලංකන්ද මහවිද්‍යාලයේ විදුහල්පති අපේ රත්නායක මහත්මානන්ටත් අපි බොහොම පින් අනුමෝදන් කරනවා මේ වෙලාවේදී මේ උතුම් සත් කටයුතු සදා සම්බන්ධින සම්බන්ධය වගේම නිවහන සත්පුරුෂ නිවහන මාධ්‍යාලයේ අපේ දුවා දරුවන්ටත් නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ උදා වේවා මේ කටයුතු සාර්ථක කරගන්නට මේ කුසල සත්ත්ව ඔබටත් ආශිර්වාදයක් වේවා විශේෂයෙන් මේ වෙලාවේ අපේ උපාසක උපාසිකා පින්නතුන් අෂ්ටාංග පෝසත් සීලය සමාදන් වෙලා සම්බුදු පූජාවන් සම්බන්ධ වුණා ධර්ම දේශනාව ශ්‍රවණය කළා වත් පිළිවෙත් සිදු කළා හොඳ මනසකින් යුක්තව හිත සමාධිගත කළා ඔබ කටයුතු කළා මේ වෙලාවේදී ඒ වගේම ආස්ස පරිස්කාර සපරිස්කාර ආදී පූජා කළා ඒ පරිස්කාර පූජා කළ පින්නතුන් සෑම දෙනාටමත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ උදා වේවා ඒ වගේම මේ පින්කම් සම්බන්ධ වෙලා අපේව සමාදන් වෙන ලොකු පොඩා වැඩි හැම දෙනාටමත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී භාවය උදා වේවා චිරජීවනයේ උදා වේවා අවසන අප සෑම දෙනා ප්‍රාර්ථනා කරන දෙවියන් සපත් කෙලවර උතුම් වමාමහ නිවන් සම්පස්ස අවසන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාශට්ඨා සුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සාසනං ආකාශට්ඨා සුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ඨා සුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු ලෝක සාසනං අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු තෙරුවන් සරණයි සතුටින්